විවාහයේදී පොරොන්දම් බැලීම ආදීම සමාජයේ සුලබව සිදුවන දෙයක් මේ වගේ මේ දේවල් බෞද්ධ පසුබිමට කොයිතරම් මේ අයිතිද නැහැ ඒක මේ ගැළපෙනවා කියන එකත් මේ ප්‍රශ්නයක් අහනවා දැන් මේකයි කාරණේ මේ ලෝකයේ පැවැත්මට අවශ්‍ය කරන්නේ බහු හේතුක කාරණා මේ ලෝකයේ සියලුම ප්‍රතිඵල බහු හේතුකයි විවිධාකාර හේතුන්ගෙන් ගොඩනැගුණු සම්පීඩනයක ප්‍රතිඵලයක් තමයි අපි භුක්ති විඳින්නේ එතන බුදුරජාණන් වහන්සේ ලෝකේ විමුක්ති මාර්ගයේ ලෝකයා දැන්න ඇති නිසා ඒ සඳහායි අවශ්‍ය කරන කාරණේ ලෝකයාට දේශනා කරනවා. ලෝකේ පිළිබඳ යම් කිසි පස්ස ගැටළු විදහා ගන්න. අවශ්‍ය කරන කාරණා දන්නායි ලෝක ඇතුලේ ඉන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ බේසියේ දැන්න නැතුව නෙමෙයි බේසියේ කිව්වේ නැත්තේ. උන්වහන්සේ මේ ලෝකෙන් ලොකුම වෛද්‍යවරයා. මෙදෙර බේත් කියන එක උන්වහන්සේ ඉස්සෙල්ලා කියන්න පටන් ගත්තා මේ සියලු ලෝකේ ඉන්න මිනිස්සුන්ට දෙන්න තියෙන උපරිම බේද උන්වහන්සේ දෙනවා. හැබැයි උන්වහන්සේ ඒක නෙමෙයි ලෝකේ පහළ වුණේ. මොහොතක්වත් ඒ සඳහා කල් ගෙවන්නේ උන්වහන්සේගේ ජීවිතයේ වටිනාකම ගැළපෙන්නේ නැහැ. ඒක වඩා අත්‍යවශ්‍ය කාරණයක් තමයි විමුක්තිය නොදත් සත්‍යයේ විමුක්ති මාර්ගය කියන්නේ. මෙන්න මේකට උන්වහන්සේ කාලය ගත කරනවා උන්වහන්සේ දන්නවා ලෝකේ ඉන්නේ ලෝක වැඩ බලන්නේ. තව ඉන්නවා කියලා දැනගන්නේ. ඒක මම මොකටද කියන්නේ? මම බේත් කියන්නේ නැහැ ලෝකේ මේ මතේ මඥානවාසනයක් තියෙනවා. දව්‍ය පතර ඥානෙ පහල කරන්න පුළුවන් ඉන්දුවරු ඉන්නවා. ඒ ලෞකික සමාජය තියෙනයි බල තියෙනයි ඉන්නවා. තව බෝසත්තුරු ඉන්නවා. මේ මාර්ගයෙන් බාරවිතා දුන්නා ඉන්නේ. ඒගොල්ලෝ තමයි ඒවා කරන්නේ. ඒගොල්ලෝ ඒවා කරන්නේ. මං දැන් මං ඒවා අදිවිවා ඊට වඩා වැඩි දෙයක් කියන්නේ. මං ඒවා කියන්න ඕනේ. දැන් උන්වහන්සේ කියන එක. ඉතින් ඒ විදිහට තමයි මේ නක්ෂාස්ත්‍ර ක්‍රම, ඒ වගේම යම් කිසි ආකාරයකින් මේ හේතුන් දේවල්, මේ දේවල් ලෝකෙට මේ යහපත කරන දේවල් දුන්නේ. ඉතින් මේ හැම හේකම තිබෙනා වූ යම් කිසි සම්මයක් ප්‍රයෝගයක් තියෙනවා. මේවා තුළින් අපිට හරි මාර්ගය හොයා ගැනීමට අවශ්‍ය කරන ක්‍රම. ඉතින් මේ සම්මයක් ප්‍රයෝගයේ ප්‍රයෝජනය තමයි සමහර කර්ම බලවේ. ක්‍රියාත්මක නිසල ප්‍රයෝගයේ මුල් කරගෙන යටපත් කර ගන්න පුළුවන්. පසුකලයේ ගොඩ නැගෙන්නේ නොදී. කර්මයක් පල දෙන්නේ හැම වෙලෙම පසුකලයක් ගොඩ නගා ගන්නකොට. එහෙම නොවන්නේ ආනන්තරේ පාප කර්ම විතරයි. ආනන්තරික කර්මයක් පසුකලයේ ගොඩ නගාගෙන විපාකේ ගොඩ නගලා දෙනවා. අනිත් බොහෝ කර්ම තියෙනවා. පසුකලයක් ගොඩ නැගුවොත් අනුකූලව ඇදලා එනවා. සම්මයා ප්‍රයෝගයේ උපයෝගී කරගෙන අපිට පුළුවන් නම් එවන් පසුකලයක් ගොඩ නොනැගින්න හදිතු කරගන්න. ඒ හේතුවෙන් හරි ඇදෙන්න තිබිච්ච කර්ම බලවේගයෙන් පසුකලයේ නැති නිසා ඒක ඇදෙන්න පුළුවන්. මෙන්න මේක අපිට පුළුවන් තරම සම්ම්‍යප්පයෝගයන් ප්‍රයෝජනෙට ගන්න එක අනන්ත කර්මයන්ගෙන් එකලා මට්ටමකට වළක්වා ගැනීම හැකියාවක් ලැබෙනවා. පසුකලයේ ගොඩ නැගුණොත් ඉන කර්ම ටික අපි නවත්ත ගන්නෑ. පසුකලයේ ගොඩ නගාගින්න කර්ම තියෙනවා නම් කාර්යවත් වළක්වන්න බෑ. ඒක ඒකත් එක්කලාම ඉන්න. එහෙම කිව්විය කවස්තාවක මං හැමදාම සාජන් කෙනෙක්. يعني පොලිසියක සාජන් මහත්මයෙක්. හැබැයි යාර සාජන් ඇදගත්ත නිලයන් මා තියාගෙන හිටගෙනම බයේ සාජන් ඉඳලා වෙනන කෙනෙක්. පොඩි එකා බිම වැරෙන්නේ නැහැ බිම තප්ප ලඟහගෙන වැරෙන්නේ අද නවලුව පාත් කරගෙන. ඒ මහත්මය මොකද එහෙම වෙන්නේ? මට මේක කියලා නිම කරන්නත් බැහැ කියන කෙනෙකුත්. ඔබතුමාට මේකම කියනවා. මට වෙච්ච දේක හැටි. මට අවුරුදු 11ක එකම පිළිමි දරුවයි හිටියේ. මෙයාගේ කේන්ද්‍රයේ වලට එක මාසෙන් කිව්වා මට මෙන්න මේ දාතු මහා මාර්ගයක් තියෙන පුළුවන් විදිහට මේක පන්න ගන්න. හැබැයි හරි අමාරු එකක්. මේ කොලේජේ වැඩක් නෙමෙයි. කොහොමයි දරුවා හැදගන්නේ මේ දවසේ ඉක් මනකට. මට මෙහෙම එකක් කිව්වා. ඊට පස්සේ මම නිවාඩු දානවා. දවස් හතක් තියන් නිවාඩු දානවා. දෙදර නැවතන නෝනාත් නිවාඩු දාලා හිටියේ. එහෙනම් එයාගේ මොන ඉස්කෝලේ ගුරුවරිය මෙයා ඉතින් පොරුදේ ඉන්නේ මේ දිනම නිවාඩු දාලා ළමයා බලාගෙන හිටියා. එහෙනම් හදිසි පණිවිඩයක් අහලා වහාම සේවයට වාර්තා කරා. හරි දෙලා උදේ. දැන් මෙයාට මේක පිළිහැර මේක යන්න බෑ. යගෙන ඉන්නේ හැටි යන්න වෙනවා. ඉතින් ළමයා වදාගෙන උදේ ඉඳන් ඊළඟට අවවාද කරලා අනේ මම අතරම් පුතේ අදවස යන්න එපා. මේමයි පුතාට හොඳ නෑ අදවස යන්න. ආ අඹ ගහන්න බෑ. බින්දලා වගේ දෙල්ලන් කරන්නේ යන්න එපා. අඹ ගහන්න යන්න එපා කියලා ඒකත් වෙන්නන. ඔක්කොම කරලා ළමයා ඉබලා අම්මරත් දින ගීඳුටවත් බස් වන්න එපා කියලා මේම කරලා මෙයා ගියා. කොහොමරි දා ගියා විතරයි ළමයා කියන්නේ බුස් ගන්න එක අඹ ගහන. අඹ ගහන්න තාත්තා මේකට නැගින්න එපා කියලා මම කියනවා. නික අනේ අපි රත්නම් පුතේ ගහලා මම්ම පපුයාද ගහන්නේ කියලා ගහනවා බහින්න කියලා. ළමයි නැගින්න කියලා උදව් කරා. මේක වැටෙනවා කියලා කිව්වෙ නේද? අතකරලා නෑ. ළමයි හිතනවා මල්ල. දැන් මේක තමයි මේ මහත්තයාට වෙච්ච දේ. මෙච්චර කියලා කිව්දි මෙච්චර හැකවන්න කළා තියෙද්දි මේ තරම් අපි දැනුවත් වෙලා ඉන්නේ ඇයි? ඉතියල්දම අභිභවා කියලා ගිහින් මේක මෙහෙම වුණේ මොකද? අපි කරව මොන කර්මයක්? මේකේ මෙහා අඳන මෙන්න වලක්වන්න බැරි විදිහේ කොයිතරම් සම්මිය ප්‍රයෝගයේ ඉදුවා.
උපක්‍රම එදිනම වළක්වන්න බැරි විදිහ මෙහි මෙව පළ දෙන්නේ. අන්න එහෙම දේවලුත් ලෝක සත්‍යයක් තියෙනවා. හැබැයි කියලෝම කර්මවල විපාක කොහොමද මේ? උපක්‍රම කීවිව තීනෝනේ වළක්වා ගන්න පුළුවන් මට්ටමේ කරපු කර්මවලට එහෙම ගානේ. අන්න බුද්ධිලේවිල උපක්‍රම කීවිව මරපාද ලබනවා. දැන් අපි නම් යන්තිට බුද්ධිලේ කියලා අන්දේ වත්තක ගේක බලි කියනවා. කිව්ව වෙලාවට යන්නම් අපි මේ වගේ මාසෙකට මෙහෙට කල් දෙන්නකෝ. කොහොම ගියේ කිය කොහොමයි යාත් වෙන්නේ දැන්? කාර්ය පැන නැද්ද පස්සේ කොහොමයි? තන්නේ නැහැ කිය. ක්‍රියාල දෙනක් නැහැ කිය. දැන් මේ වගේ දේවල් කරනවා. දැන් අර මිනිස්සු මොකද කරන්නේ? පළවෙනි වතාවට කියනවා පළයම් මාසයක් කල් දෙනවා, දෙකක් කල් දෙනවා, තුනක් කල් දෙනවා යනවා නම් පළවෙනි. හැබැයි නරක මිනිහා කියන්නේ බා. අලුත් මහා දාමරි කියනවා. කොහොම කල් දීලා අන්තිම වෙන්නේ ගත මිනිහා ගමලා යන මොකක් හරි කරා. ඒක දැම දාමකේ මරණිය වුණා. අර මිනිස්සු මැරුණා. හැබැයි දැන් මේ කරව පාප කර්මේ ප්‍රාණඝාතය බවත් ඇත්ත මිනිහ වැරිනවා බවත් ඇත්ත. නිදහසේ යන්න නම් අපක්‍රම සීලිය කල් දුන්නා. දැන් මේක පළ දෙන්නේ කවද හරි මෙයාට. බරක් මරණය කියලා කවද හරි දන්තු. හැබැයි මෙන්න අවස්ථාව දෙනවා ඉගෙන. බේරෙනවා නම් බේරි. අන්න සම්‍යක් ප්‍රයෝගයක් ක්‍රියාත්මක කරන්න මෙහෙම පොලේ තිබුණා. ඔන්න සම්‍යක් ප්‍රයෝගයක් කරලා අරකින් දෙන්නේ නැති අර කර්ම බලයේ ඉන්නේ පළ බලය ඉවත් කළේ. මෙන්න මෙහෙම කරමු කර්ම වේගයේ තිබුණා නම් හස්කාරිය අපි කරමුද. ඔහොම ඒවට කර්ම වේගය ඉවත් කරගන්න උපක්‍රම ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඊය උපක්‍රම අපි නොසලකා හැරියෝ. අර එන්න කියන කර්ම වේග උපක්‍රම නොකරපු නිසා අයිති බැලඳ ගන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ හැම එකම තියෙනවා ගන්න දෙයක්. හැබැයි මේ ශාස්ත්‍ර අද සම්පූර්ණයෙන් නැහැ. මේ වැටින්න අස්සාවතේ. ගුරු මුත්‍රි තියාගෙන වැරලා වැරලා ගිහිල්ලා පරපරම් අර ඉස්සර දුන්න මූලික සබඳ බොහොම අඩුයි. එහෙම දෙයක් නෑ. අද වෙනකොට එහෙම හුඟක් ඇති. අපි දැනුවත් අපේ ගම පැත්තේම මෙවුදා ගම පැත්තේ පිටියක් තරම් නොවන මහත්තයේ පාරම්පරිකව කේන්ද්‍ර වැලීමේ දක්ෂතාවයක් තිබුණා. යනකොටම කියන්නේ ආ මට ඉස්සර ගුණ කතා කියන්න එපා. මට නෑ මට වෙලාව දෙන්නකෝ. මෙන්න මේ පුතාට මෙන්න මේ ලබ තියන්න ඕනේ. ඔහොම කෙලින්ම කියලා දෙන්න. ඔය දුවට මෙන්න මේ නම ගලපේ. අහන්නේ නැහැ යා කවුද කියලා. හරි හරි. හැබැයි මේ ශාස්ත්‍රයේ අති දුර්ලභයි අද දැන් දැන්ට ඉන්න විශේෂඥ මේ පිළිබඳ විශේෂඥයෝ තවත් පරීක්ෂණ කරනවා මේක ඇත්තද කියලා. මේ දැන්ට තියෙන ශාස්ත්‍රයේ කියා දෙන්නාට ඒ ප්‍රමේ අල්ලා ගන්න බැහැ. ඒක නිසා ගුරු මුත්‍යා කන්නේ හැකියලා දින. දරුවෝ හිතන්නේ නැහැ මොකද නැහැ. ඒනවල වාර්තාවේ කල් වේගීමත් එක්ක ඒකත් ඉවරයි. දැන් මේ වගේ තමයි ඉස්සර තිබිච්ච ශාස්ත්‍රය නැතුවා නෙමෙයි. මේක විද්‍යාව. නම් මේ විද්‍යාවට ගහන්න බෑ. විද්‍යාවද අතර දාන වෙලා තියෙනවා. ඒකේ එක නම් රුමුතු වලින් තියන්න යටපත් වෙලා ඉන්නේ. දැන් ජෝතිෂය කියන්නේ මෙහෙම එකක්. නඩ තියෙන්නේ නස්සාවසීය. නස්සාවසීය වෙච්ච එකකින් සම්පූර්ණ ප්‍රතිඵල දෙනවා කියන එක. එහෙම කරන්න බෑ. ඒකයි කියන්නේ. ඉතින් ඒකේ 100%ක්ම ලෝක සත්‍යයේ පැවැත්ම ඔය පිට තියෙනවා නෙමෙයි. ඔක ඒක කොටසක් පමණයි. විද්‍යාකාර තම හේතු දෙනා හත්යේ ජීව දෛව පැවැත්මට හේතු වෙනවා. ඉතින් ඒ කියන්නේම සංකල්පයක් තමයි. මේකේ දෛව පැවැත්ම මේ හරස් වෙන්නේ කියන්නේ සංකල්පයක්. මේ හැම එකක්ම නුවණින් හොයලා බලලා හැම එකකින්ම අපිට ගන්න දේ හැකවන්න කර ගැනීම බොහොම හොඳයි. එකකින් වැරදුන කියා සියල්ලම අයින් කරන්න අපිට. සමහරවිට එකක් වැරදීම නිසා අනික ඔක්කොම හරි. එකක් වැරදුනාම නිසා ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ගුවන් විදුලි යන්ත්‍රයේ එක කම්බියක් වැරදිලා පැහැසුණු. කියන්නේ පාසල ඔතන වෙදෙන පැතුම්. අනික ඔක්කොම හරිය සම්පූර්ණ. ප්‍රියත්ම දෙන්නේ. දැන් මේ ඔක්කොම වැරදි කියන්නේ පුළුවන්. හදියන්නේ නේද? නෑ මලා පරිශ්‍රණයකින් හොයලා බලපුවාම අහු වෙන වැරදි කියන්නේ. වැරදි කියන්නේ එකයි තිබුණේ ඒක හදුවම අර මහා හරි ඔක්කොම. අනික ප්‍රියත්ම දෙන්නේ. නෑ එක කම්බියක් වැරදීමෙන් හදපු අනික ඔක්කොම හරිය තියෙන එක ප්‍රියත්ම නොවේද පුළුවන්. යාන්ගේ ප්‍රධාන කාරණා තියෙනවා. වයිට් එක කම්බි දෙක වැරදුනොත් එහෙම කරන්ට් එක දෙන්නේ. ඒක විනාශයටපත් වෙන්න පුළුවන්. ප්‍රධාන කරන් කම්බියක් නැවතුනොත් එහෙම මුළු යන්ත්‍රෙම අක්‍රිය වෙන්නත් පුළුවන්. හැබැයි අනික ඔක්කොම හරිය වාසලා තියෙනවා වැදුම ඔක්කොම හරිය. මෙන්න මෙහෙම අපේ තියෙන ප්‍රධානංග. මේ ප්‍රධාන එකක් වැරදුනොත් අතුරු ඒවාත් නවතිනවා. තමයි අතුරු එකක් නැවතුනොත් ප්‍රධානංග හොඳ නම් අඩවන්න ප්‍රියා කරනවා. බාගෙට ප්‍රියා කරනවා. දුරලෝ ප්‍රියා කරනවා. ඒක අපේ ජීවිතයක තියෙන ප්‍රධාන කාරණා සහ අප්‍රධාන කාරණා. කර්ම ශක්තිය ප්‍රධාන කාරණා. අනික ඔක්කොම හරියට කර්ම ශක්තිය නැතුව හාදයට කියන එකත් හැදිලා හරි පිටිගම හරිදී නැතුව මෙහෙම වැරෙන්න පුළුවන්. එයා ජීවත් කරන්න බෑ මොන જાති වේද දුන්නත් මොන ව්‍යායාම දුන්නත්. අන්න ඒ වගේ. කර්ම ශක්තිය මේකේ ප්‍රධාන අංගය. සම්මත කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිදාන වාදී වශයෙන් කිව්වේ ඒක. ඒක ඊළඟට ජලය වාතය. ඒක ප්‍රධාන අංග වෙනවා.
වාදේ නැතුනොත් එහෙම විඥාන දෙයක් තරගෙ මෙහෙම වැඩෙන්න පුළුවන් අනිත් කර්ම හත්ති දිනව කරලා දැන් නැහැ ඒකත් විශේෂයි ජලේ නැතුනොත් දව හතරක් ගිහලා අනිත් මෙහෙම වැඩෙනවා ඇඟවිලිය හැබැයි ටික කල් තියලා ඉන්න පුළුවන් වතුරක් දැනන ආහාරවල ගිරේ කියොත් තව ටික කාලයක් ඉන්න පුළුවන් හැබැයි පාන් දෙකක් තුනක් ගිහලා මෙහෙම වැඩෙනවා ආහාර නැතුව වතුරේ දාපු බින්ද හැබැයි ටික කාලයක් ඉන්නවා මේ වගේ එකින් එකට ප්‍රබල සාවේජන ක්‍රමක් වෙන අනුබද්ධ ඒවා තියෙනවා ඊට පස්සේ වරනේ ඇඟේ එක ඉන්ද්‍රිය කැලලා දුර වෙනවා නිෂ්පාදනයකට එක හොමෝනයක් එන්නේ නැහැ. බේත් පිටි කිලි වෙන ජීවිතය ගෙවන්න පුළුවන්. ඒක විඳින්නිය. මිනිහට මොකද වෙන්නේ? ජීවිතය ගෙවිනවා. හැබැයි බාහිරින් ආධාරයක් දී පිටින් යනවා. දැන් මෙහෙම එක එක පොරක් තියෙනවා හරියට. භගවන් දෙකෙන් එකක් නැති වුණොත් ඉතින් ඉන්න පුළුවන්. හැබැයි නියම තත්ත්වෙ යාත්‍ර කියලා තියෙනවා. එකෙන් ඒ උනාට ඉන්නේ ජීවත් වෙන්න පුළුවන්. දෙකම ක්‍රියාත්මක වුණොත් ඒක නම් අයි කියලා වෙන එකක් ගන්න පුළුවන්. හැබැයි මොලේ නරොත් එහෙම. අයි කියලා අනිකම මොලේ දාන්න බැහැ. ඒක තාම අයි කියලා දියුනේ නැහැ. මෙන්න මේ වගේ එක එක කොටස් තියෙන අපිට යාපතර හදාගන්න පුළුවන් ඒවා අනු කොටස් තියෙන මේ ජීවිතය වැඩ කරන ජීවිතේ පවස්සන්න ඒවා එකින් එකට තේරුම් අරගෙන කටයුතු කර ගන්න නම් අපි දන්නවා අපිට හැකි තරම් දුරට සම්මිය ප්‍රයෝගයෙන් යාපත් කරතර ගන්න පුළුවන් ප්‍රයෝග සම්පත්තිය ඒක අපි දැනගෙන අහගෙන දැන් ප්‍රයෝග විපත්‍ය මත විලා අපි ලැබෙන ජීවිත එකක් විනාශ කරන්න පුළුවන් මේ මේවා අති සියුම් ශාස්ත්‍රයක්. විවසක් හා සමානයි මේ ශාස්ත්‍රයේ සම්පූර්ණ තිබුණා. විවසක් වාස්. මොකද ලෝක සත්‍යයගේ විපාකය ක්‍රියාත්මක වෙන්නේ ලෝකේ හටගත් ක්‍රමයක් තුල. ලෝකේ හටගත් හැලස්මකට ඕජන වෙනවායි. ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි ඒවායි රසයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයි කියන. මෙන්න මේ ටික තුලින්ම තමයි කර්මයක් විපාක දෙන්නේ. ඔය ටිකෙන් අමතරව කර්ම විපාක දෙන්නේ නැහැ. කර්ම කරපු කර්ම බලවේගයක් විපාක දෙන්නේ ඔය විපරිආසයක් ඇති කරලා. විපරිආසයට ප්‍රතිකර්ම කරගන්න පුළුවන්කම තියෙනවා කර්මයේද ඵලෙත් දැන නොදී. මේ කර්මයේ ප්‍රධානම එකක් ආවොත් අපිට ඇති විපරිආසය හදන්න බෑ. ඇති විපරිආසය කරන්න දෙයක් නැහැ. ඇහැට ලිඩක් හැදෙන්න පුළුවන් කර්ම රෝගියෙකුත් මුල් කරගෙන හරි බාහිර හේතුවකින්. ඒකට වේදනාව හනීප කරන්න පුළුවන්. කර්ම වේගින් ස්නායු දුර්වල කරන්න පටන් ගන්නවා. ඒක කර්ම වේගයේ මුදලොත් නේද. කොච්චර වේදනාවක් කරන්න බෑ. එම අවස්ථාවේ එකම ගෙදර හතර දිනක ඇසම් වෙලා තියෙනවා මාස ගණක් ඇතුළේ හොඳ ප්‍රകൃතියේ ඉන්න සරල මිනිස්සු මටම හැබැයි තියෙන දෙයක් අක්කාගේ ඇස් අඬ උනා අයියාගේ ඇස් අඬ උනා මල්ලිගේ ඇස් අඬ උනා මම හතර දිනක පවුලේ ඇස් අඬ උනා මාසෙ දෙකකින් හිරි ගමන් හොමු කිසිම වෛද්‍යවරු හොයන්නේ නැහැ මොනේ මොකද ඒත් නෑ වැල්ලා කියන එකයි කියන්නේ හේතු හොයන්න බැරුව මේ කට්ටිය එකතු වෙලා සෑ කාලෙක දෙබර කෝලියක් මුච්චපු කර්ම වේගය මේ ආයේ පස් කට්ටිය මෙතන ඉස්සලා අධ්‍යවක ඔක්කොම පිළිස එකතු වෙලා මිදුලක අයිනක දෙබර කෝලියක් තියනවා දැකලා හැය වෙනා දෙබර ඔක්කොම පිටවට යන්න දෙන්න විදිහක් නැහැ පේන්නේ එකතු වෙලා ගියා දෙබර කෝලිය පිටා ඔක්කොම විනාශ කරලා ඒකට වද්දේ කරව පාප කරන්නේ මේ කර්මයේ ප්‍රවෘත්ති විපාකයක් නැකින් ආව ඔක්කොටම අරගෙන මේක තමයි කර්ම විපාකයේ වරදනේ විදිහ මේක ලෝකෙට පේන්නේ නැහැ වෛද්‍යවරු දෙන්නේ නැහැ. ඉතින් මෙහෙම දේවල් තියෙනවා. මේ බේරා ගන්න දැන් සතරේ ස්නායු දුර වෙලා ගියා. ඊගොල්ලෝ සුළු දේවල් අපිට පේනාට විඳින්න වෙනවා ලොකුට. අදගම දකින්න බැරිකමයි මේ කරුණ ගන්න මාර දෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේකෙන් දැනගන්නේ මේ ඔක්කොම අපි මේ తాවකාලික ප්‍රතිකාරවලේ ලෝකේවල කරන්නේ. අපිට යන්තම් මේ පණ ගැට ගහලා තියෙනවා නම් මේ විලාදී අප්‍රමාදව නිවන් දාන්න දෙන්න මල කියේ. මේකනේ අපි කාලය ගත කරනවා මිස මෙනේවර ගත කරන්නේ නේද අපිට පාඩුව. මහණෙනි ඉහ කිණි ගත්තට පස්සේ මොකද කරන්න ඕනේ? කියලා. කන්නේ ඉක්මන් කළා කියලා නිවා ගන්න ඕනේ. මානි ඔන්න ඔය විලාදී සතරමති පටාණින් නික යථාභූතය ලබා ගන්න උත්සාහ කරනවා ලැබුණේ නැති කෙනා. ඒක ඊට තමයි. බුදුරණන් මේක බැලෑරුම්ක මෙච්චර වටිනා කළා බැලුවා. ඔතන ඔක පේනවා ඒ විදිහේ බැලරුම් කම පේනවා දෙවිගේ වටේ මැද භාගයේ නේද ඒ තරම් කාලයක් අපිට යකින් දීපා ඊට තරම් ශීතකම හරකන්න කියලා ඒක ඇත්තනේ වෙන්නේ ඉතින් ඒ වගේ අපිට මේ ලැබිච්ච කාලේදී අපේ කාලය තුළ අපි බලන්න ඕනේ මේ ලැබුණ ආයුෂයේ වර්ණයේ හැබේ වලේ නවන පිළිහෙන්න ඉතින්ලා ලැබිච්ච අවස්ථාවේ ඇති තරම් හැදාවල අප්‍රමාදව හරිතු කරලා මේ ඵලයේ ලබා ගන්න යථාභූතය ලබා ගන්න යමක් කළ යුතුයි ඒ දේ නොපිළිලා ඉතුර ගන්න ඒක ඵලයි තවත් මේ ලෝකේ දේවල් අපි අනන්ත අප්‍රමාණ සංසාරේ කොරලා තියෙනවා. නැත්නම් අපේ බලලා තියෙන අනන්ත අප්‍රමාණ සංසාරේ වුණා. ඒක තමයි දැනුම්පත් වෙලා. ඉදාගෙන වැඩක් වෙන්නේ නැහැ අද වැඩක් වෙන්නේ.
වෛද්‍යවරු වෙලා බේස් කරලා දිනා ඕන තරම් ගන්න. ඒක වැඩක් කරලා තිබුණා අද වැඩක් කියලා තියෙනවා. ඒක ඔක්කොම හිත් දේවල් වෙලා තියෙනවා. ලෝකෙට ඒ කාලේ සාවකාලික හොදේ. ඒක මතව දැන ගන්න ඕනේ. වටිනාම දේ කරගන්නේ නැහැ ඒ කාලේ. එනේ අදවත් බලන්න ඕනේ ලැබිච්ච අවස්ථාවේ උපරිම වටිනාම දේ අප්‍රමාදව ඒකට හැම කාලයක්ම අවල ඒක කරගන්න. කරගත් අරමුණ අපි ඉන්නේ. මේ කටින චීවර කියන වචනය තවද මෙහෙන් ඉන්නාසයට කටින චීවරයක් බාර ගැනීම කියන්නේ මේ කටින චීවර මේක අපි අර ඉස්සෙල්ලා කිව්ව විදිහමයි සාමාන්‍ය සාමාන්‍යරි ආදි වශයෙන් උපසම්පදා මේ මේ දෙපැත්තේ හිටපු කතියල තියෙන එකක් නෙමෙයි ඉතින් මොකටද අපි මේකට නගලා නිවන් දකින්නද මෙච්චර පැහැදිලි මරක් මෙච්චර හේතමක අපි නිවන් දකින්න මාර්ගයක් පැහැදිලිව පිළිපෙණි කියන එක අපි දැත්තක දාලා මේ තවත් වැල්වටාන පස්සේ මොකට යනවා මේවා හොදේලා කරන්නේ අපි කියන්නේ මේ 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 කටින චීවර පූජා කරලාගෙන නිවන් හම් වෙන්නේ මේ මේ අපිට මේ තවත් මේවා පස්සේ දාගන්න අපි ලොකු වෙන්න දෙයක් නැහැ දෙවි දින ඔක්කොම දෙවෙන්නේ මේවා ප්‍රයත්න කරන්නත් මහන්සි වෙන්න දේවල් නෙමෙයි මේවා නෙමෙයි නිකන් විස්සිට කරගන්න දේවල් මේ නිරු මේ කාලේ ඉන්නවද ව්‍යාරයෙන් ගිනම් දැන් අපි අපු ඊල දෙකේ හතවල් ගාන ගන්න අපි සුදුසුද සුදුසු නම් ඒවල ප්‍රතිඵල ලබයි ඕක තිබුණා නැත්නම් ඔය ජීවිත තිබුණා නැත්නම් අපේ වැඩේ කරගන්න මාර්ගය තියෙනවා නම් මාර්ගය කරගන්න පුළුවන් නම් ඒකට ගෝචර නම් අපි අපේ වැඩේ කරගන්න උත්සාහ කරන්න ඕනේ අප්‍රමාදව යමෙකුට යහපත් දෙන එක යහපත් නැහැ යහපත් නැහැ යහපත් දෙයක් කරන එක වෙනයි මේ වැඩිපුර වැඩිය තියෙන කුසල් තියෙන යම් මොනවාද පින් තියෙන යාගේ ගුණ කියලා මේවා හොයන්න යන්නේ තව අපේ කොස්ස තියෙන ඉන්නේ මේ ලොකු හොයන්න යන්නේ මොකද කවුරු වෙන්නේ ඉදිරිය සෝවාන් වුණාට පස්සේ සදාතම සතරපායෙන් නවතිනවා දැන් ඉතින් මේ හටින ජීවරයක් පූජා කරපු කෙනා සතරපායට උපත්යන් නැතුව මේ වෙනවා කියන සාල්කාරිකව ඊළඟට සදාතම බේරේට තියෙන එක අතලඟ තියෙන්නේ ඕවර් එක ගන්නේ නැතුව තාවකාලික මෙහෙම දෙයක් තියෙන එක හැන්නේ ඔය. අර කුණ ලේකකා ඉන්නේ තව. ලෝක කුණ ලේකකා යන්තම් මැරෙන්න අපායෙන් බේරෙන්න ක්‍රම හොයන්නේ නැත. කොහොමයි කමන්නේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා මොන ජරා අඩඩ වෙන කර කර හිටියත් මරණ මොහොතදී මෙන්න මෙහෙම රටර තෝම ජීවිතම දුකේ මිදෙනවා කියලා ඔය කාට හොයනවා. අපිට වැඩක් තියෙනවා. අපිට මේක වල හතර පහෙන් සදාතම දිහාත් වෙන්න පළමු වෙනක් තියෙනවා දීතියම කරගන්න එක. මේ ධර්මය අනුගමනය කරලා ධර්මයේ තුල හැදිරිලා ලෝක යථාර්ථයේ ධර්මයේ තුලින් බලහගින විදර්ශනා වලන ඒ මාර්ගයෙන් බස් බලේ හදාගෙන අප්‍රමාදව නිවන් සෝතාපන්න ඵලයෙන් පෞරාහරි ඊට පස්සේ ඔලියා කරගත්ත හැකි. හිතෙන්දවත් ඉන ගණන් කටයුතු කරගන්න ඕනේ. ඒක නවතින නෙමෙයි කියන්නේ. ඒකට මාර්ගයේ තියෙද්දි පළවෙනි කරන්න ඕනේ මේ මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා. මේ වගේ අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මේවා කලින් කල සමාජ ජීවිත අනුව මේ රටේ ජීවර දීම් පින්කම් කිරීම ඔය විවිධාකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. ඕක කලින් කල ඇති වෙන වෙනස්කම් වලින් අද විශේෂ පරිවර්තන වෙලා තියෙනවා. අපිට ඕවා හොයන්න ඔය ඇඟිලි කරා මෙන්න මේකයි ඒ කාලේ තියෙන්නේ මෙන්න මේකයි මේ කාලේ තියෙන්නේ ඔවා හොයන් යන්නේ අවශ්‍යතාවයක් නැහැ. ඒව දැට තියෙන හැටිතු කියන්නේ යෝ නොකරා කියලා අපාය යන්නේ නැහැ කරා කියලා අමුතු නිවන් දැකීමකුත් නැහැ. ඒව අවස්ථාවෙදී ලෝක සම්පතය කරගෙන යන නිසා මේවට ඉතින් දඟලන්න යන්න එපා. මේ ධර්මාපෝධය තිබුණා මේ ඉක්මනින් අමතක වීම ස්වභාවයක් තියෙනවා කියලා මේකට හේතුව මොකද කියලා අහනවා. මතක තබා ගැනීම ක්‍රමයක් මතකද කියලා අහනවා. දැන් මේකදී අපි හොඳටම තේරුම් ගන්න අපි අමතක වෙන්න හේතු වශයෙන් තියෙන්නේ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි යමක් ප්‍රිය කරන්නේ නැත්නම්. ප්‍රිය කරන්නේ නැත්දී ආවා ගියා නිසා අපේ මනසේ තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අමතක වෙන්නේ ඒක හේතුවයි. මොනවා හරි වටිනා එක දෙයක් ප්‍රිය කරනවා නම් ඒ දේ මිසක් අනිත් දේ අපිට වටහා ගන්න වටේ තියාගන්න හිතෙන්නේ. හොඳ පැත්තට නරක පැත්තට දෙකමක් මේක තියෙනවා. යම් කිසි හිඳක කාමච්ඡන්දය බලවත් කාමවත්තුන් කිරී කියන ඇලුව බලවත් නැහැ. මනස හැමිලෙම ඒවත් දුවනකොට එයින් අමතර දේවල් මතක හිටින්නේ. ඒකට ඕන දේ මතක හිටිනවා. වාසියට කන් ඇහෙනවා කියන කතාවක්. දැන් Tamanට ඕකේට අවධානය හිතන්නේ කියන්නේ. සමහර ඇහිච්ච එක ඇහෙන්නේ Tamanගේ දෘෂ්ටිය ගන්න. ඒකත් වැරදි නෑ. ඇහුණ එක හරි. තේරුම් ගත වැරදි. මොකද මේ වගේ මේ එක එක දෘෂ්ටි බලවත් වෙනවා. ඒ දෘෂ්ටියට අනුකූල දේවල් නෝ හිතන්නේ. මේ සියලුම දෘෂ්ටි ඉවත් කරලා යන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ. මේ නිදහස් කරලා තමයි නිදහස් ධර්ම මාර්ගය අනුගමනය කරනකොට. අමතක විතර මතක් වෙනවා. අපිට අවශ්‍යදී අවශ්‍ය ආකාරයෙන් කරන්න මතකත් හිතෙනවා. ඒ සියල්ලම සිද්ධ වෙනවා. ඉතින් ඒක මතක් නැති වෙන බොහොම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පංච නීවරණ මතක නැති වෙන ප්‍රධාන හේතුව කියලා. අවශ්‍යදීක් මතක නැති වෙන. ප්‍රධාන හේතුව ඒකයි. අපි බැලුවත් එහෙම දැන් අපි කියන්නේ අපි පරික්ෂණය කරනවා.
අපි කොහේ හරි වන්දනා ගමන හරි කොහේ හරි ගමන ගියා. ගිහින් ඇවිදින්නා. මට මොනවද හොදවට මතක තියෙන්නේ? බලනකොට අන්න පේනවා මතක තියෙන වස්තු ටිකක් අපිට එනවා හිතට අරමුණු වෙනවා. මෙන්න මේ මෙයා මට ගමනදී හොදට මතක. අන්නේ මතක් වෙච්ච වස්තු සාධිකේ වාසියක් තියෙනවද? දේශේට සම්බන්ධේ වාසියක් තියෙනවද? මොහේට සම්බන්ධේ වාසියක් තියෙනවද? විතරාගී පැත්තේ විිත දෝෂී පැත්තේ විිත මොහී පැත්තේ නැඹුරු වෙච්ච කීයක් තියෙනවද? තමා සමායි කාටවත් කියන්නේ නෙමෙයි තමා පරික්ෂණය කරනවා. මේ පරික්ෂණය කරන අපිට පේනවා මට මෙයා වැඩිය මතක හිටියේ මගේ මනස තුන මට හොරින් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ගති රැස්නේ තියෙනවා. ඒකයි මෙයා මෙච්චර මතක හිටියේ. අන්නේට බිරු කරගන්න මම කර්මස්ථානය ඊට අනුකූලව මේ විදිහට අපහාරත් එක නිතර බලන්න ඕන. මෙන්න මේ ක්‍රමෙින් තේරුම් ගන්නකොට අවශ්‍ය දේ මතක හිටින්නේ අනවශ්‍ය දේ මතකේ හදවාගන්නේ නැති මෙහෙම මානසිකත්වයක් උදා වෙනවා. අනවශ්‍ය දේ හදවාගන්න ඕනේ මන්නේ. ඒක හරි බලන්න. හැදෙන එකක් බලන්න. යම් ධර්මයක් ලෝභ සහගතද, ද්වේෂ සහගතද, මෝහ සහගතද හැදෙන එකම බලන්න. අවතක වෙන තරමට හොඳයි. යම් ධර්මයක් රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත හේතු නැද පතක් වෙච්ච තරමට හොඳයි. ඒක යහපත නෙමෙයි. මතකේ කවදාවත් ආරි මාර්ගයේ බාධා වන්නේ නෑ. බුදුරන් වහන්සේ දේශනා කරන යමක් යමක් නිසා රාගයේ දේශයේ මෝහය යටගෙන ඒක දුරු කරන්න. මතක වෙන අමතක කරලා දාන්න පුළුවන්. ඒකට උත්සාහ කරන්න. රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත හේතු යමක් යට ඒක වදන්. ඒක නැති කරන්න එපා. ඒක පාළුවක් නැති කරන්න. ඉතින් හිත එක්කම් කරනවා කියල එකක්වත් ඔක්කොම මරන්න අවතාර කරනවා කියල එකක්වත් බුදුදහම නෙවෙයි. මනෝ නිවාරණ සූත්‍රයේ කියන සූත්‍රයක හොඳට පැහැදිලිව මෙල්ලා තියෙනවා. යමක් යමක් නිසා පවක් සිද්ධ වෙනාද ලෝභයේ දේහයේ මොහොතේ හිතනද ඒවා අතාරින්න. ඒ හිතවිලි ක්‍රියාවලන් අතාරින්න පුළුවන්. කාගක්සේද දේහක්සේද මොහක්සේද හේතුණියම් හිතවිලි ක්‍රියාව කතාවක් වෙනවාද ඒවා අතුරු කරන්න පුළුවන්. මනසින් කියන කරගන්න. කියලා අතාරින්න. නිවන් දකින්න ඕනේ. කියලා අතාරින්න නිවන් දකින්න පාඩු. නෝ මනසින් දැනගන්න. මේ හිතේ දැකනවා කියන එක භාවනාවක් නෙමෙයි. සාදීන් දේහයේ මොහේ හිතකුල්පත් කරන විදිහටපත් වෙන එක භාවනාවක්. හිත එක්තැන් කරන්න දෙයක් නැහැ බුදුරණන් වහන්සේ හිත එක්තැන් කරපු කෙනෙක් නෙමෙයි. අඳු මාත්‍යයක්වත් රාගයේ ද්වේෂයේ මොහේටපත් වෙන්නේ නැති උත්තම උත්තමයි. උන්වහන්සේ ඕතන මතක තියෙනවා. පොදුවේ මතක තියෙනවා. සමහර ගෝලියෝ ඇවිදිනම් පරිමිරාජිකින්ගේ නෑ නම් යම් කිසි විදියක බමුණන්ගේ ගෝලියෝ ඇවිදින්න බුදුරණන් වහන්සේ ළඟ කතා කරලා ගිහිල්ලා සම්පූර්ණ මානකාරකම වල කතාවට කියනවා එයා අන්තිමට නිග්‍රහ කරලා තරායයට සමාගෙන ඉන්නවා. ඉන්න ආවට පස්සේ කියන අය මේ මොත්තේ ගිහලා කතා කරන්නේ කවුරු එකද? තරම දන්නේ නැතුව අමුතු පඬිතෙක් මෝඩ පඬිතෙක් අමම කියලා දුක් කියන. ඊට පස්සේ යනවා බුදුරණන් වහන්සේ හම්බෙයි. අනේ මේ මෝඩයාට සමාවෙලා බුදුරණන් වහන්සේ කියලා කියලා තමන්ගේ දරුව කියන්නේ යන්න. ස්වාමීනි ඊයේ ආවට මගේ ගෝලිය කහවල එතන ගියේ මෙහා. ආ. එයාට කියලා කතා කරලා අපි ඇසියම සිද්ධ වෙනවා. එහෙම එකක් සිද්ධ වෙනවා. මොකක්ද ඒක? මෙන්න මේකයි. දැන් බුදුරණන් වහන්සේ හොඳට මතක තිබුණා. අතීතයේ අපද කරන්න නෙවෙයි දැක්කා. දැන් අපිට අද කියනවා අතීතයේ අපද කරන්න නෙවෙයි දකින්න ඕනේ. භාවනාව. වර්තමානයේ හිතන්නත් ඒක. දැන් හිතන්න. දැන් හිතන්න. අතීතයේ අපද කළා මොකක් අපි කරන්නේ? දැන් ඉතිරිය කරන්න පුළුවන්. බුලත් ටිකක් ගන්න පුළුවන්. අතීතයේ තිබුණ මතකෙන්නේ නෙවෙයි බුලත් අඳුරගත්තා. මේවා බුලත් කියලා මතක ඉන්නේ නැහැ නම් බුලත් කියලා වෙන එකක් කරනවා. මේවා පුවක් කියලා ගල් කර ගන්නත් පුළුවන්. ඇයි? අතීතයේ කියලා මතක ඉන්නේ පුවක් හඳුනගන්න. අනිතරම බුලත් ඉරක් කරන්නත් පුළුවන් තවත් නැහැ අතීතය අත් වෙනවා. මෙන්න ජීවත් වෙන නු. වැඩි කීයට වතුර ගහවත් මතක නැහැ නෝ. ඇයි ඉතින් අපහස වෙනවා? අර මොකද ලඟට ජීවත් තමයි මතක ඉන්නේ. අමතක වුණා නේ හොදලා. දැන් මෙහෙමත් වෙනවා. අනාගතයත් අමතක කරලා අතීතය දැන් විදිහට කරන්න ඕනේ මොකක්ද දන්නේ නැහැ. මතක් කරේ. ඉඳගත්තා නැගිලා ගියා කොහොමද? දැන් මේක වෙන්නේ නැහැ. ඔය දෙක ලක්ලා ඕකේ ප්‍රතිපලයක් හම්බුනේ. කවදා හරි මහා විනාශයක් සිද්ධ වෙනවා. සමාජයේ ඉන්න විදිහකුත් නැහැ, දේරුමකුත් නැහැ, ගත මොළේකුත් නැහැ, වරහකට දෙයක්කුත් නැහැ. මෙහෙම භාවනා දිනකන් තියෙන එක ඇත්තටම මහා අපරාධයක් වෙනවා ඒක. මේ අතීතය අපතේ කරන්නේ අලාටි ඕර කියන්නේ බද්ධේ කරන් සුද්ධේ උපමාත ගන්නවා. බුදුරණන් හිතේ වැදේශලා කරලා තියෙනවා. බද්ධේ කරන්නේ මොකද කියන්නේ? දෙවිගිය අතීතයේ පිළිවන් යම් චන්දරාගයක් නැහැ ඒක පහ කරන්නේ. අල්ලන්න දෙයක් නැහැ දෙවියන්ට. ඕවා කි කිත් බලාපොරොත්තු තියාගෙන මතු අනාගතයක් ගොඩ නගා ගන්න යන්න එපා. චන්දරාගෙන් අල්ලන්න දෙයක් නැහැ ඒකයි කරන්නේ. වර්තමානයේ කරන කෙනෙක් යම් වෙලෙක චන්දරාගයක් නැත්නම් මනසියෙන් ඉඳලා ඒකයි කරලා. අසාරයි කියලා. අතීතේ හිතන්න එපා කිව්වෙන්නේ අනාගතේ දකින්න එපා කිව්වෙන්නේ. ඒක දකින්නවා.
චන්දරාජය බැඳි වදන මේකයි මේ බාධක. එන්නේ බාධක තියෙනවා එකයි කරනවා. ඒක වරද්දලා කියන තමයි අතීතය අමතක කරන් ආවිනේ. ගිය අතීතයේ ගෙවුණා. මතුවාලේ ගත්තේ ආවිනේ ඒකත් අයින් කරන්නේ. වර්තමානයේ ඉන්න ජීවත් වෙන කෙනා හදා දෙන්නේ ඕක. දැවසේ කියලා තමයි අද ගාක් විනාඩියට පස් වෙලා තියෙන්නේ. දැන් මේ ලොකු විස්තරයක් දෙන අපි ලොකු විස්තරයක් මේක අවස්සේ නැහැ. මේක වෙන්න තියෙන්නේ ඒ කියලා අතර බුද්ධලේ ඒ විනිච්ඡේදෙදී මේක ඒ එහෙම කෙනෙක් විසින් මේ බුද්ධර නැවතාපව හරවලා ඉවයි කියනවා මේ සතර දැන් මැරිලා ඊට පස්සේ මේ පරලෝකෙ විච සිද්ධිය. දොරටුවක් වාදීන් ඇතුළට යන ගියාට පස්සේ දර්ශනයක් වුණාලු. ඊට පස්සේ ඒ වගේ දෙයකින් නැවත හරවලා ආපහු ඉවයි කියලා මේ විදිහට කතාවක් පිළිබඳ. දැන් මේ වගේ කතාවල් බොහොම තියෙනවා. ඒ කියන්නේ මේ මරණයෙන් පස්සේ ජීවිතේ බෞද්ධයෙක් දීමා වෙච්ච එකක් නෙමෙයි. මේ ලෝක සත්‍යයේ පොදු ධර්මතාවයක්. ඔය අපි ආගම් වශයෙන් හදාගත්තා මෙලොව හදාගත්ත එකේ දෘෂ්ටි. මේ දෘෂ්ටි වලින් මහත් වෙලා සත්‍ය බලපහම කාටවත් පොදු දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒකට ආගම් හරක් කපලා එකක් දිරාගන්න පුළුවන් ඒවා නෙමෙයි. බුද්ධිලේ වැරෙන පොත මේ බුද්ධිලේව ගමන් කරන ක්‍රම තියෙනවා. ඒ අවස්ථා තියෙනවා. ඒ ලෝක තියෙනවා. මෙයන් පත් වෙන ක්‍රම තියෙනවා. දැන් යම ලෝකයේ යනවා කියනත් ඒකට හටගත්ත ලෝකයක්. ඒකට දොර කවුරුවත් තියෙනවා. ඒක මනෝමය. මනෝමය ලෝකයක් සූක්ෂම ලෝකයක්. ඒ ස්ථානයේ ඇතුළට ගියාම ඒරියයි ගතිගත ඇති පිළිස්සව ඒවැ ඉන්නවා. ඔය දේව දූතිය කියලා වෙලක් ආයේ තියෙනවා. යවපල්ලු කියලා දැන් බුද්ධාම යවපල්ලු කියලා කියනවා. ඉතින් මේ වගේ කිරිස් ඉන්නවා. සමහරවිට බුද්ධිලි මේ තැන් වලට යන්නේ නැතුව. තමන්ගේ ඥාති හිතයි මේ ගිහිලා යම් යම් කලවල ඉන්නවා නම්. ඔහු ඒකට අනුකූලව නම් ඔහු මැරෙනකොට ඒ වෙලේ ගතිය තිබුණේ. ඔහු එතෙන් බැහැලා යනවා. ඒ විලායි අපි මියගේ ඥාති හිතයි මේ අපිට උපදෙස් දෙනවා. ඒවැ ඉන්නයි. මොකද අපිට මේ යම් කිසි ගුප්ත ශරීරයකින් ගිහිලා එදෙන්න ගියහම ඒගොල්ලන්ට පේනවා අපිට පේන්නේ නැති හරියක්. මොකද සූක්ෂම ශරීරයේ තියෙන ඉන්ද්‍රියලු සූක්ෂමයි. දැන් අපි මෙතනින් ශරීරයේ දාලා යන්නේ කාගන්තුකයි. සමහර ශරීරයේ කර්ම ශක්තියේ සම්බන්ධව තියෙද්දි පුද්ගලයා ඇදිලා යන්න පුළුවන් ඉස්සේ. කර්ම ශක්තියේ ශරීරයේ දාලා තියෙන සම්බන්ධය දිවිුණා තමයි පුද්ගලයා මේ ශරීරයේ වෙන්ගෙන විනාශ බවකට පත් වෙන්නේ. මෙන්න මේ වෙලාවේදී ඒගොල්ලන්ට පේනවා මේ පුද්ගලයාගේ මෙහි දතින සම්බන්ධතාවය. ඒ පුද්ගලයා ටික දකින්න පුළුවන් නිසා. ඔබ තාම වැඩිලා නැහැ ඵලයක්. ඔබ තාම මෙහි වැඩිලා නැහැ. තාම මෙහෙට ඉන්න කල් තියෙනවා. ඒ දැකපු දත්තයන් වල පිටිය පේනවා. මෙන්න මේ වගේ ඒ පුද්ගලගේ ස්වභාවයක් තියෙනවා. ඒ ලෝකේ ටික කාලයක් ඉන්නකොට ඒ ලෝකේ අත්දැකීම්වලින් සූක්ෂම දේවල් දකින්න පටන් ගන්නවා. ඒක ක්‍රමයක්. මේ ඔය ක්‍රමයක තේරුම් ගන්නකොට මෙයා ස්වභාවය.